රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී උදෑසන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂ්වානිට බෙදර ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල විකාශන අධිකාරී පනත මාධ්‍ය මර්ධනයටද චරිතගෙන් හෙලිදරව්වක් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණය ගැන IMF සතුට කෙනජියොක්ක මුරා ශිහාන්ට කියයි මාධ්‍ය මර්ධනය කිරීමට සූදානම් වන බවට පසුගිය කාලයේදී රජයට දිගින් දිගටම චෝදනා එල්ල වුණා. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ විකාශන අධිකාරී පනතයි. මෙහි අධ්‍යක්ෂ මණ්ඩලය ව්‍යුහයද ගැටළු සහගත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පෙන්වා දෙන්නේ. නව පනත මගින් ජනමාධ්‍ය හරහා ආර්ථික ප්‍රතිපත්ති විවේචනය කිරීමද වරදක් වනු ඇති බව ඔහු ප්‍රකාශ කළා. භාෂණයේ නිදහස සම්බන්ධව ඉතාම පැහැදිලිව කියලා තියෙනවා. මීට ඉස්සර මේ වාගේ දාපු සමහර පනත් කෙටුම්පත් මේ 14 ඒ වගන්ති යටතේ ශේෂ්ඨාධිකරණයේ විසින්ම අභියාචනාධිකරණයේ විසින්ම අයින් කරලා දාලා තියෙනවා. මේ කෙටුම්පතේ 3 වෙනි වගන්තියේ තියෙනවා කොහොමද මේ බලාපොරොත්තු වෙන කමිෂන් එක හැදෙන්නේ කියලා. මේක ඇත්තටම මීට ඉස්සර අපි කරපු හැම ඩ්‍රාෆ්ට් එකකම මේ කමිෂන් එකේ අධ්‍යක්ෂක මණ්ඩලය යම්කිසි පළල් කණ්ඩායමක් බවට පත් කරන්න අවශ්‍යව තිබුණා. හැබැයි මේකේ ඉතාම පැහැදිලිව මේ අය ඉදිරිපත් කරලා තියෙන්නේ අමාත්‍යංශ ලේකම් ඩිරෙක්ටර් ජෙනරල් ඔෆ් ටෙලිකමියුනිකේෂන් appointed under TRC Act number 25 of 1996 ඊට අමතරව ජනාධිපතිතුමා විසින් පත් කරන තව 3 දෙනෙක් තමයි මේ සම්පූර්ණ කොමිෂන් එකට ඇතුල් වෙන්නේ මීට වඩා තුලනාත්මක සහ විවෘත තත්වයකට මේ කණ්ඩායම පත් කිරීම යා යුතුයි take step to prevent the abuse of power මේ ඇබියුස් ඔෆ් පවර් කියන එක මොකද්ද කියලා මේකේ කොහෙවත් නැහැ. ඒක අර කොමසාරිස්වරු 3 දෙනා හිතනවා වෙන්නත් පුළුවන්. මෙතෙක් කල් තිබුණ නැෂනල් සිකියුරිටි එකට හානියක් වුණොත් ඒක බලන්න ඕන කියලා. මේ කියන්නේ මොකද? නැෂනල් ඉකොනොමි. නැෂනල් ඉකොනොමි කියලා එකක් තියෙනවද? මම දන්නේ අපි විශ්වවිද්‍යාල හද නැෂනල් ඉකොනොමි කියලා එකක්. මොකද්ද? නැෂනල් ඉකොනොමි එකේ විශේෂඥයෙක් ඇවිල්ලා ටෙලිවිෂන් එකක කියනවා අර පහුගිය ආණ්ඩුවේ ගත්ත තීරණ වැරදි. මහා බැංකුව ගත්ත තීරණ වැරදි. හැබැයි ඒ කාලේ නැෂනල් ඉකොනොමි එකේ ප්‍රධාන ධාරාවේ වුණ තමයි මේ මුදල් අමාත්‍යාංශය දීපු රෙගුලේ ඒව විවේචනය කරන්න බෑ මේකට අනුව මේක බනානා රිපබ්ලික් එකක් වෙයි මේක දැම්මොත් කෝරම් එක 3යි ඒකෙත් ඡන්දේ 2ක් වුණත් තීරණයක් ගන්න පුළුවන් අමාත්‍යංශ ලේකම්ටයි TRC ඩිරෙක්ටර් ජෙනරල්ටයි තනියෙන් තීරණයක් ගන්න පුළුවන් විකාශන අධිකාරී පනත හරහා කරන්න ලෑස්ති වෙන්නේ නැවත වතාවක් වාරණය තහංචිය සීමා කිරීම පාලනය කිරීම අදහස් වලට විලංගු දැමීම මේ වෙනකොටත් නිල නොවන ආකාරයේ වාරණයක් සිදු වෙමින් තිබෙනවා මේ වටපිට ආව මල්දී විකාශන අධිකාරී පනත ගෙනීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතයේ 15 ඇති බව සෞඛ්‍ය අමාත්‍යක හේලිය රමුකැල්ල පවසනවා සෑම දිනයක්ම දුම්වැටි වලින් තොර දිනයක් විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ ඒ දුම්වැටි නිවාරණ දිනය වෙනුවෙන් ඊයේ පැවති වැඩසටහනකට එක් වෙමින් ලෝක දුම්වැටි නිවාරණ දිනේ නිමිත්තෙන් අද කොළඹදී වැඩසටහනක් සංවිධානය කර තිබුණා. මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය හා ලෝක ආහාර සංවිධානය එක්වයි. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ සෞඛ්‍ය අමාත්‍ය කිහෙලිය රඹුක්වැල්ලයි. While I believe that every day මම විශ්වාස කරනවා හැම දවසක්ම දුම්වැටි වලින් තොර දවසක් වෙන්න ඕනේ කියලා. ඇයි අපි එක දිනයක් පමණක් තෝරාගෙන තියෙන්නේ? අපේ ප්‍රධාන ආරමුණු දුම්වැටි වලින් තොර රටක් නිර්මාණය කිරීමයි. අපේ අවශ්‍යතාවය දුම්වැටි නෙවෙයි, ආහාරයි. A no tobacco country and a tobacco world at the other day. We need food, not tobacco. මෙම වැඩසටහනින් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. දුම්පානේ 15 යාමක් වෙලා තියෙනවා. ලෝකෙම රටවල් කීපයක් කර අනිත් හැම රටකම දුම්පානේ. ඒ කියන්නේ ඒ ගැන අපි සතුටු වෙන්නට ඕනේ. සම්පූර්ණ සතුටු වීමක් නෙමෙයි. නමුත් අපිට පුංචි අදහසක් ලැබෙනවා. අපිට අවස්ථාවක් තියෙනවා මේක නතර කරන්න. අපිට පුංචි මේ කටයුතු කරන මේ සංවිධාන මේ අයට පොඩි මානසික ශක්තියක් ලැබෙනවා අපිට කරන්න පුළුවන් කියන එක. ඒක වැදගත්. ආහාර නැතුව වේලක් දෙකක් හිටියත් ඖෂධ නැතුව එහෙම ඉන්න බෑ.
අද රටේ ඖෂධ හිඟයි තියෙන ඖෂධ ටිකත් අස්ප ගණන් මේ තත්වයේ තුල අවම වශයෙන් ඖෂධ මිල 15%කින් පමණ අඩු කළ යුතු බවටයි රජයේ මේවන විට තීරණය කර තිබෙන්නේ අපේ රටේ දෛනිකව අවශ්‍ය වන ඖෂධ වර්ග රැසක් මේවන විට රජයේ රෝහල්වල නැහැ සමහර වෙලාවට පෞද්ගලික රෝහල්වල වගේම ෆාමසිවලත් බොහෝ ඖෂධ වර්ග හිඟයි විදේශ විනිමය හිඟේ නිසා බොහෝ ඖෂධ වගේම රෝහල්වලට අවශ්‍ය උපකරණ ගෙන්වීම සීමා සහිත වෙලා ඇතැම් දුර්ලභ ඖෂධවල වගේම නිතර භාවිත වන ඖෂධ වර්ගවලත් මිල ගණන් අහස උසට ඉහළ ගිහින් මේ දරුණු ඖෂධ හිඟේ වගේම සෞඛ්‍ය අංශයට බලපා ඇති බොහෝ ගැටලු පිළිබඳ අප නිරන්තරයෙන් තොරතුරු වාර්තා කළා වෛද්‍යවරුන් රට හැර යාම රෝහල්වලට ප්‍රමාණ පහසුකම් නොමැතිවීම සමග රෝහල් පද්ධතිය තුළ ඇති වූ ගැටලු උත්සන්න වී ඇති මොහොතක ඖෂධ මිල අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. ඩොලරේ මිල අඩු වීමට සාපේක්ෂව ඖෂධ වර්ගවල මිල අඩු කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතේ. ඒ අනුව 15%ක පමණ ප්‍රමාණයකින් අවම වශයෙන් ඖෂධ මිල අඩු විය යුතු බැව් අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයක් මෙරට ස්ථාපිත කිරීමට පියවර ගත යුතු බවට ජනාධිපතිවරයා විසින් පෙන්වා දී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. මෙම අදහස් පළ වුණේ පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී. ශ්‍රී ලංකාවේ සංචාරක නිරතව සිටින IMF නියෝජ්‍ය අධ්‍යක්ෂ කෙනිචි ඔකමුරා ඊයේ දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශ්‍රීහන් සේමසිංහ සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ හමු වුණා. එහිදී ඔහු මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ඇගැයීමට ලක් කර තිබුණා. දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙනෙජි ඔකමුරා අද මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ හමු වුණා. මුදල් අමාත්‍යංශයේදී මෙම හමුව සිදු වුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ශ්‍රී ලංකා වෙත හිමිවීමත් සමග මෙරට ආර්ථිකයේ සිදු වූ වෙනස්කම් පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී IMF නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂකවරයා දැනුවත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව සමග IMF සම්බන්ධතා තව දුරටත් තර කිරීමට අපේක්ෂා කරන බව පැවසූ කෙනජි ඔකමුරා IMF මූල්‍ය සහයෝගය සමග මෙරට ආයෝජන අවස්ථා පුළුල් කිරීමටද හැකියාව පවතින බවද මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙනජි ඔකමුරා සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අතර හමුවක්ද අද සිදු වුණා. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දුන් උපදෙස් අනුව නීතියේ ආධිපත්‍ය සවිබල ගැන්වීම සඳහා දූෂණ විරෝධී පනත් කෙටුම්පත් ඇතුළු අනපනත් 35ක් හඳුන්වා දෙමින් අධිකරණ අමාත්‍යංශය සිදු කළ කාර්යභාරය මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ ඇගැයීමට ලක් වුණා. මේ අතර අද වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අධි ප්‍රමාණය වී පවතිනවා. අද වන විට ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 287.87ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 300.92ක් ලෙසයි. ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය හමුවේ ආනයනික ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල ගණන් සංශෝධනය කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියබලපිටියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිතුමාට අපිට නියම කරා රුපියලයාගේ ශක්තිමත් වීමට සාපේක්ෂව ඉදිකිරීම් කර්මාන්තයට ගන්න ද්‍රව්‍ය වලින් වැඩි ප්‍රමාණයක් අපි ආනයනික ද්‍රව්‍යවලනේ. ඒ නිසා ඩොලරේ අගයට සාපේක්ෂව දැනට මේ ද්‍රව්‍යවල තියෙන මිල අඩුවීම සාධාරණද කියන එක ගැන බලන්න. ඒක සාමාන්‍ය අපි කවුරුත් මැදිහත් වෙන්න ඕන වෙන කාරණාවක් වෙනවා. නැත්තම් අපි බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ මේක ස්වයංක්‍රීයව වහාම සිද්ධ වෙවි කියලා. සිද්ධ වෙන්නේ නැහැ. හැම සිද්ධ වෙන්න ඉඩක් නැහැ විවෘත ආර්ථිකයක. යම් කිසි මඟ පෙන්වීමක් කරන්නම වෙනවා. ඩොලරේ මිල අවප්‍රමාණය වුවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිල ගණන්වල මිල පහළ ගොස් නැති බව පවසමින් අද සිවිල් සංවිධාන කිහිපයක් පාරිභෝගික අධිකාරිය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුණා. මේ ඩොලර එක දැන් 297ට ඇවිල්ලා තියෙනවා. මේ මොන දේ වුණත් අද භාණ්ඩයක් මිලදී ගන්න වෙළඳපොළට ගියාම මේ වෙළඳ ඇමතිට සහ අනිකුත් මේ ඉන්න දේශපාලන අධිකාරියට ඇයි මේ පිළිබඳ අවබෝධයක් එන්නේ නැත්තේ? මේ රුපියල අධිප්‍රමාණය වීම සාපේක්ෂව ඒක රටේ ජනතාවට දෙන්නේ නැත්තේ? රටේ වෙළඳපොළේ මේ තියෙන අත්‍යවශ්‍ය භාණ්ඩ ටික සම්පූර්ණ කැටගරි කරලා අඩු ගානේ 15ක් 20කටත් මේ සාධාරණව මේක ප්‍රයිස් එක දෙන්න. මේ අතර වසරේ මුල් කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ
බැංකු වාර්තා පෙන්වා දෙනවා. 2022 වසර අවසානයේ හා මේ වසරේ මාර්තු මාසය සමග සැසඳීමේදී ක්‍රෙඩිට් කාඩ් භාවිතය 13,450 ගින් පමණ අඩු වී තිබෙන බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ. එමෙන්ම 2022 වසර අවසන් වන විට ක්‍රෙඩිට් කාඩ් පත් වෙනුවෙන් නොපිය වූ ශේෂය රුපියල් මිලියන 143,098ක් බවද මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා. මේ අතර ඩොලරයට සාපේක්ෂව මෙරට රත්රන් මිල ගණන්ද තවදුරටත් පහළ ගොස් තිබෙනවා. මිල පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ 24,63,000යි. 22 සාමාන්‍ය 150,000ක් වගේ. 1.48යි බවම. 22 රත්රන් ඇවිල්ලා 1.47,500කට අඩු වෙලා තියෙන්නේ. 24 ඇවිල්ලා 1.82කට එනවා. 1.46යි 22 රත්රන් බවම. 24 ඇවිල්ලා 1.58යි අද. සිංග්‍රේට් එක ඇවිල්ලා 1.60 22 1.49. 24ක් ඇවිල්ලා 1.61යි 22ක් ඇවිල්ලා 1.41යි 1.48ක් එනවා. සාමාන්‍ය 165 ඉඳලා 1.50කට වාගේ බෑලා තියෙන්නේ 22. කරට් 24 62ක් වාගේ එනවා. මෙරට තහනම් කර ඇති පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ ආයතන 8ක නම් මහ බැංකුව ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. අදාළ ආයතන වලට එරෙහිව නඩු පැවරීම පිළිබඳව නීතිපතිවරයා හමුවේ කරුණු විමසා බලන බවද මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. උදෑසන ප්‍රවෘත්ති අවසන්. අප යළිත් හමුවන්නේ 10:12 මධ්‍යහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායී දිනයක්.